नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। श्रद्धा संपन्न कार्णिक पिन्नतुनि, अपि पहुगी सतेदी साक्षात् कला अभिधर्म पिटके धम्मसंगणि प्रकरणे एन रूपकांडेट अदालव रूपस्कंदे पिलिबंदव अपि विग्रह विग्रहयाक सिद्ध करगान्न तियदुने। एतकोट मेतनदी मूलिक वशयेन्म अद සමාජීය මතයක් තියෙනවා අභිධර්මය කියන එක බුද්ධ භාෂිතයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි කියන සමාජීය මතයක් තියෙනවා. නමුත් ඇත්තටම අභිධර්මය සහ සූත්‍ර පිටකය තුලනාත්මකව අධ්‍යයනයක නිරත වුණ කෙනෙක් මේ විග්‍රහය මේ කතාව කවදාවත් සිද්ධ කරන්නේ නැහැ. යම් කෙනෙක් සිද්ධ කරනවා නම් ඔහු අභිධර්ම කාරණා සූත්‍රය න්‍යායට විරුද්ධව යන තැනුත් සූත්‍ර කාරණා අභිධර්ම න්‍යායන්ට විරුද්ධව යන තැනුත් පෙන්වා දිය යුතු වෙනවා. නමුත් එහෙම පෙන්වා දෙන්නේ නැතුව කෙනෙක් කියන්නන් වාලි කියනවා නම් ඒක හුදු ප්‍රලාප මාත්‍රයක් පමණයි. අනිත් එක තමයි කෙනෙක් බුද්ධ භාෂිතය නෙමෙයි කියලා තර්ක කරනවා නම් අපිට අවශ්‍යතාවයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ මේක බුද්ධ භාෂිතයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාම කියන එක කියන්න. හේතුව සූත්‍ර පිටකයේ දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රයේ වගේ විශේෂ සූත්‍ර දේශනා කොච්චර ප්‍රමාණයක් තියෙනවද බුද්ධ භාෂිතයට අදාළව නැතිනම් ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත කියන වචනයෙන් ශ්‍රාවක භාෂිත කොච්චර ප්‍රමාණයක් තියෙනවද මහරහතන් වහන්සේලා විසින් උද්දේශයන්ට නගපු මහරහතන් වහන්සේලා විසින් විස්තර කරපු ධර්මකාරණා බුද්ධ භාෂිතේ යන ගණයෙන්ම සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අභිධර්මයේ ඒ කතාවත් උපකරණයේ වගේ ග්‍රන්ථත් කුද්දකනිකායේ ඒ ඇතුළත් වෙලා තියෙනවා බුද්ධ භාෂිත කියන ගණයටම. ඒ වගේම පරිනිර්වාණ සූත්‍රයේ අගට එන පංචසතිකක්ඛන්ධක සහ සත්තසතිකක්ඛන්ධකය කියන ධර්ම සංගායනාවලට අදාළව එන ඇතැම් විස්තර. ඒ වගේම මහාවග්ගපාලියේ ඒ පංචසතිකක්ඛන්ධක ඛන්ධක විනයේ එන මහාවග්ගපාලියේ පංචසතිකක්ඛන්ධක සහ සත්තසතිකක්ඛන්ධකය ඒ කාරණත් බුද්ධ භාසිත කියන ගණය තුළ සංග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකය තුළ. හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය යම් න්‍යායක් ප්‍රතිවිරුද්ධව ඉක්මවන්නේ නැතුව මනාකොට දේශනා කළා නම් ඒක ශ්‍රාවක භාෂිතයක් වුණත් ඒක බුද්ධ භාෂිතයක්. එයා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බුද්ධ ශාසනය. අභිධර්ම න්‍යාය චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් එවැගේම පටිච්චසමුප්පාදයට ගැලපෙනවා නම් අභිධර්ම න්‍යාය සූත්‍ර න්‍යාය ඉක්මවා යන්නේ නැත්නම් නෙත්‍ති ප්‍රකරණේන සෝලසහාර ආදී ඒ න්‍යායාත්මක ක්‍රමයට අභිධර්මයේ ගැලපෙනවා නම් කුමන පදනමක් යටතේද අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නොවේ යන තර්කේ නගන්නේ. ඒක නිසා අභිධර්මය ශ්‍රාවක භාෂිතයක් හෝ වේවා බුද්ධ භාෂිතයක් හෝ වේවා අපිට වෙනම තර්ක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යායම අනුගතව තියෙනවා නම් මේක බුද්ධ භාෂිතයක්ම තමයි. ඒ වගේම තමයි අපි දන්නවා හොඳාකාරවම අපි පිළිගන්න පුළුවන් අපේ ඉතිහාසගත වාර්තා ආදී තුළ මේක බුද්ධ භාෂිතයක් විදිහටම මහරහතන් වහන්සේලා විසින් පවත්වගෙන ආපු පිටකයක් තමයි අභිධර්ම පිටකය.
ඒ අභිධර්ම පිටකය පළවෙනි ධර්ම සංගායනාවෙන් සංගීතයට පත්වෙච්ච පිටකයක්. ඒක නිසා අභිධර්මයේ බුද්ධ භාෂිතයක්මයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් උද්දේශයක්මයි, දහම් පරියායක්මයි. නමුත් අපේ නූතන උගත්තුයයි කියාගත්ත ඇතැම් පිරිසක් මේක විවේචනය කරන්න උත්සාහ දරනවා. නමුත් ඔවුන් මේ පිළිබඳ කොතෙක් දුරට අධ්‍යයනයක් කරලද කියන එක පිළිබඳව නම් සැක සහිතයි. ධර්මයේ තබා දහමේ උණුසුමවත් ලබාගත්තේ නැති කෙනින් මේක බුද්ධ භාෂිතයයි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔහු දන්නේ නැහැ, සූත්‍ර පිටකේ බොහෝ සූත්‍ර තියෙනවා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු ශ්‍රාවක භාෂිතම බුද්ධ භාෂිත කියන ගණයට අයිති වුණ සූත්‍ර කියන එකවත් නොදැනගත් කෙනෙක් තමයි, ඒ න්‍යායේ ක්‍රමයේ නොදැනගත් කෙනෙක් තමයි මේක බුද්ධ භාෂිතයක් නොවේ කියලා ප්‍රතික්ෂේප කරන්න උත්සාහ දරන්නේ. එතකොට අපි අද දවසේ අපේ මාතෘකාවට යොමු වුණොත් අපි කතා කළා රූපකාණ්ඩයේ සබ්බං රූපං න හේතු අ හේතුකං හේතු විපයුත්තං සප්පච්චයං කියන මේ මාතෘකා ටික. එකෙදි දල වශයෙන් අපි මතක් කරගත්තොත් සබ්බං රූපං න හේතු අ හේතුකං හේතු විපයුත්තං කියන තැනදී සියලුම රූපයේ හේතු නෙමෙයි, හේතු වශයෙන් දකින්න එපා කියලා අපි කතා කළා. එතකොට රූපය හේතු යන කාරණාව යටතේ සංග්‍රහ කෙරෙන්නේ නැහැ. කවදාවත් රූපයෙහි හේතු යෙදෙන්නේත් නැහැ. තව විදිහකින් සරලවම කියනවා නම් රූපයක් දිහා බලාගෙන රූපය නිසා අපි කවදාවත් හේතු හදාගත්තේ නැහැ. තම තමන්ගේ සංඛාරයේ තුලම නැතිනම් නවස කර්ම සකස් කරගත්තේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි, මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා කියපු තැන හැම වෙලාවකදීම චේතනාව පිළිබඳවයි කර්ම සකස් කරගත්තේ කියන තැනකිනුයි හේතු යෙදුනේ, රූපයේ හේතු යෙදුනේ නැහැ කියන එක පිළිබඳව අපි කතා කළා. ඒ වගේම සප්පච්ඡයන් කියන කාරණාව තුළ අපි කතා කළා රූපේ ප්‍රත්‍ය සහිත වූවක් අ හේතුක අප්‍රත්‍ය දෙයක් නෙමේ රූපය කියන එක. රූපේ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු දෙයක්, ඒ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු රූපය හේතු සහ ප්‍රත්‍ය කියන කාරණා දෙකක් තියෙනවා. හේතුව හැම වෙලාවකදීම ස්වජාතිකයි සහ ඒ හේතුව හැම වෙලාවකදීම සාධාරණයි කිව්වා. ඒ වගේම ප්‍රත්‍ය අන්‍යජාතිකයි, අසාධාරණයි, කාටත් පොදුවේ උපකාර කරනවා කියලා. එතකොට රූපේට ප්‍රත්‍ය විදිහට අපි පෙන්නුවා සතර මහා ධාතුව සහ ඒ වගේම ආහාර ප්‍රත්‍ය නිසා රූපේ විද්‍යමානයි කියලා. ඒකෙදි බොහොම වැදගත් කාරණාවක් අපි කතා කළා. ඒ තමයි සතර මහා ධාතුව නිසා පෙන්න රූපය ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය මේ ප්‍රත්‍යෙන් ඔසවන උපද්දවන රූපය හැම වෙලාවකදීම භෞතික පැත්තේ ඉඳලා කතා කළත් රූපය ආහාර ප්‍රත්‍යෙම උපද්දපු සතර මහා ධාතු ප්‍රත්‍යෙම උපද්දපු දෙයක්. ඒ වගේම තමයි ආහාර ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා කියනකොට ආයතන ටික හදපු පැත්තෙනුත් ආහාර ප්‍රත්‍යයෙන් හැදුවා කියන කාරණාව. මේ තුල ඇත්තරම ටිකක් අපි විස්තර කරගත යුතු බොහොම ලස්සන, බොහොම සියුම් ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. අපි ටිකක් ඒ ගැනත් විමසලා බලමු. මොකද මේ ප්‍රත්‍ය සමවායෙන් උපන්න රූපය කියලා කියනකොට, සප්පච්චයන් කියලා කියනකොට, අ හේතුක අප්‍රත්‍යව නෙමෙයි කියලා කියනකොට හැම වෙලාවකදීම අපිට දකින්න වෙනවා එක කාරණා ටිකක්. ඒ තමයි මේ ආහාර ටිකෙන් උපද්දපු ආයතන ටික ඇතිකල්හිම උපදින රූපය ගැන අපිට දකින්න වෙනවා. ආයතනයන්ගෙන් තොරව රූපය කිසිම කලක හම්බ නොවන මට්ටමේ දැනුමක් නුවණක් අපිට ඇති කරගන්න වෙනවා. එහෙම මතක් කරේ අද අපිට බොහොම සංකල්පනාවක් තියෙනවා ලෝකේ රූපය තියෙනවා කියලා. අපි ඉන්නේ මේ ලෝකෙට ඉපදුනේ තිබුණ ලෝකෙ අපි ඉපදුනා. ඒ වගේම තියෙන ලෝකෙ අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකෙ තියෙනකොට අපි මැරිලා යනවා. ඔක තමයි අපේ තියෙන සාමාන්‍ය දර්ශනය.
ගොඩක් වෙලාවට අපි විදර්ශනාව වඩන්න ගියත් ඒ පැත්තකට යොමු වුණත් අපේ ජීවිතයේ පවතින්නේ ඔන්න ඔය මානසික මට්ටමේමයි. ඒ කියන්නේ රූපේ තියෙනවා කියන තැන කියන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කොයි වෙලාවකදීවත් රූපය ඇති බවට දේශනා කළේ නැහැ. හැබැයි එහෙම කිව්ව කියලා ගන්න එපා රූපේ නැති බවට පෙන්වනවා කියලා. මොකද ඇති බවෙනුත් මිදිලා නැති බවෙනුත් මිදෙන ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ රූපය ගැන පැහැදිලි කළේ. කච්චානගොත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ කච්චානගොත්ත හාමුදුරුවන්ට පෙන්වුවේ මේ ලෝකේ ඇත කියලා අන්තයක් තියෙනවා, නැත කියලා අන්තයක් තියෙනවා. ඒ වගේම කෙනෙක් උදේවැය දක්නා මට්ටම නුවණ පවත්වනවා නම් එයාට උදේ දකින ඔහුට රූපේ නැහැ කියලා යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම දුර වෙනවා රූපේ හටගන්න විදිහ දකිනකොට. ඒ වගේම රූපය නිරුද්ධ වෙන බව දකින කෙනාට රූපය තියෙනවා කියලා ඇතයි කියලා යම් දෘෂ්ටියක් තියෙනවා නම් මේ දෘෂ්ටිය දුර වෙනවා. එතකොට කච්චානගොත්ත හාමුදුරුවන්ට දේශනා කරපු මේ දේශනාවත් මෙතනට අදාළ කරගත්තොත් මට හිතෙනවා අර්ථ විග්‍රහ කරගන්න බොහොම කාටත් පහසුවක් වෙයි. එතකොට රූපේ ප්‍රත්‍යසහිතව උපන්න දෙයක් කියලා කියනකොට අද අපේ ඇත්තු ගොඩක් වෙලාවට විදර්ශනාව වඩන්න ගියත් අපි සමග කතා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි රූපේ ඇති බව තුළ ඉඳලා ඇති රූපෙත් එක්ක ගිහිල්ලා මාර්ගයේ වඩන්න හදන බව. එහෙමනම් හාමුදුරුවනේ සතර මහා ධාතු ඌ රූපය හරි තියෙනවා නේද කියන තැනක තමයි ඇත්තටම මනස පවත්තන්නේ. ධාතු ඌ රූපයක් හරි එළියේ තියෙනවා නේද කියන මට්ටමක. එතකොට ඇත්තටම ඒ විදිහේ රූපයක් ගැනවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මෙහෙම තැනකින් පැහැදිලි කරනවා. රූපය කියන එක සප්පච්චයන් ප්‍රත්‍ය සහිතව උපදින දෙයක්, හැබැයි ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක්. එතකොට කුමන ප්‍රත්‍යයකින්ද ඇහැ රූප දෙක ගැන පෙන්වන ප්‍රත්‍ය තමයි සතර මහා ධාතුව සහ ආහාර ප්‍රත්‍ය කියන එක. මේ ධර්මතා ටික ඇති කල්හි හිතේ යෙදෙන අනිත් ආහාර ධර්මතා ටික පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ධර්මතා ටිකෙන් රූපේ දැනගන්න බව අපිට ගෙනල්ලා දෙනවා. ඒ වගේම අර ටිකෙන් රූපය දැන ගැනීමට අදාළ මූලික කාරණා ටික ඇති කරන බව සිද්ධ වෙනවා. සරලවම රළුවම විග්‍රහ කරනවා නම් අපිට ඒ විදිහට තමයි විග්‍රහ කරන්න වෙන්නේ. එතකොට රූපය ඇති බවට කතා කරන තැන හැම වෙලාවකදීම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන මට්ටමේ ඇසද රූපේද නිසා චක්කු විඥානයේ උපදිනවා කියන තැන ඇස සහ රූපය. ඔන්න ඔය කාරණාවේදී තමයි අපිට රූපය ගැටෙන මොහොත. එකම මොහොත රූපය ගැටෙන. එතකොට රූපය ඇහැට ගැටෙන එකම මොහොත මේක වෙනකොට අපිට කොයි වෙලාවකවත් ඒ වෙලාවේ එන ඇහැ සහ රූපය දන්නේ නැහැ. ඊට කලින් අපිට ගැටුණු රූප ගැනවත් අනාගතයට ගැටෙන්න තියෙන රූප ගැනවත් ඇහැ දන්නෙත් නැහැ, රූපෙ දන්නෙත් නැහැ. එතකොට මේක කලින් තිබ්බා කියලා යම් දැක්මක් යම් දැනුමක් අපේ තියෙනවා නම් ඒක තම තමන්ගේ මනස තුල උපදින දෙයක්. එතකොට රූපෙ අතීතෙ තිබ්බා කියලා අපි හිතනවා නම් ඒ හිතන මානසිකාරය වර්තමානයේ උපද්දගත්ත මානසිකාරයක් මිසක අතීත රූපයක් ගැන අරමුණු කිරීමක් නෙමෙයි. එතකොට වර්තමානයේ මේ මොහොතේ අපිට ඇතිවෙන්නේ අනාත්ම ධර්මතාවයක් කියන තැනක ඒක කිසිම අතීත රූපයක් සංග්‍රහ වෙන්නේ නැහැ. නැතිනම් ලෝකේ ඇති බවට ගත්ත රූපේ තියෙනවා කියලා ගත්ත සංකල්පය අපිට දුර වෙන්න අවශ්‍යයි. සතර මහා ධාතු වශයෙන් හරි බලන රූප කලාප බිඳි බිඳි යන විදිහේ හරි රූපයක් තියෙනවානේ කියන යම් සංඛාරයක් යම් මානසිකාරයක් තියෙනවා නම් මේ මානසිකාරය අපෙන් දුර වෙලා තියෙන්න ඕනේ. මොකද අපි රූපේ හැටගත්ත විදිහ දකිනවා. මෙන්න මේ ප්‍රත්‍ය ටික ඇති කල්ලි රූපේ හැදුනේ. මේ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා.
එතකොට අපිට මේ ප්‍රත්‍ය ටික ඇති කල්හි හටගත්ත රූපයයි ප්‍රත්‍ය නිරෝධයෙන් බිඳෙන රූපේ කියන මේ කාරණාවේ උදේ වැය කියන කාරණාව අපිට දකින්න පුළුවන්කම මේ තුර තියෙන්න ඕනේ රූපේ ප්‍රත්‍ය සහිත වූවක් කියලා පෙන්නනකොට. එහෙම නැතිනම් මේකෙන් කියන්න උත්සාහවත් වෙන්නේ තියෙන රූපේ ප්‍රත්‍ය සහිතයි කියලා නෙමෙයි. ප්‍රත්‍ය ධර්මතා ටිකක් ඇති කල්හිම රූපේ ඇති බවට ගිහිල්ලා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක. ඒක අපි හොඳට මතක තබා ගත යුතු දෙයක්. මොකද ඒ සප්පච්චයන් කියන එකත් එක්කම විග්‍රහ කරන දේ තමයි රූපය සංකතං. සංකත ධර්මයක්. රූපේ සංකතයි කියලා කියන්නේ සකස් කරන ලද දෙයක්. රූපය හැම වෙලාවකදීම සකස් කරපු සංකත ධර්මතාවයක්. මොන වගේද සකස් කරේ? හේතුන්ගෙන් සකස් කරපු හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු දෙයක් තමයි රූපය කියන එක. මොනවද රූපය සකස් කරන්න තියෙන හේතු ධර්මතා ටික? හැම වෙලාවකදීම අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කාරණා ටික හේතුයි රූපය දකින රූපය පෙනෙන මනසක් හදලා තියන්න. ඒක නිසා හැම වෙලාවකදීම රූපේ දකින්න පුළුවන්කම තියෙන රූපේ පෙනෙන්නේ සංකත මනසකට හේතුන්ගෙන් සකස් කරපු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු මනසකට තමයි රූපේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ සප්පච්ඡයන් සහ ඊළඟ කාරණාව සංකතං කියනකොට අපිට රූපේ දකින්න වෙනවා බොහොම ගැඹුරු තැනකින්. ඒ කියන්නේ සම්මතයේ තුල අපි හිතාගෙන ඉන්න ඇති බවට හම්බෙන තියනවා කියලා අපි සංකල්පනා කරන රූපය මේ ප්‍රත්‍ය ධර්මතා ටිකක් යෙදෙනකොට ප්‍රත්‍ය ටික ඇති කල්හි හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒතර මේක සංකතයි. මේක හේතු ටිකකින් ඇති කල්හි පෙන්නපු දෙයක්. හැබැයි ඒ හේතු ටික සංකත හැමදේම අනිත්‍ය වෙලා නැති වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. මොකද හේතුන්ගේ යම සකස් කරා නම් ඒ සකස් කරපු දේ ඒ හේතු නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ඒ සංකත රූපය ඉතුරු නැතුව මේ මොහොතේම නිරුද්ධ වෙනවා. එතකොට අපිට සප්පච්චයන් සහ සංකතං කියනකොට ඔන්න ඔය ගැඹුරු අර්ථය අපේ ජීවිතේට ඇවිල්ලා තියෙන්න ඕනේ. සප්පච්චයන් කියුවේ ප්‍රත්‍යසහිතයි කියනකොට ප්‍රත්‍යසහිතයි කියන්නේ රූපය ලෝකෙ තිබිලා තියෙන රූපයම ප්‍රත්‍යසහිතයි කියන එක නෙමෙයි. මේ ප්‍රත්‍ය ධර්මතා ටික ඇති කල්ලි මේ මොහොතේ හැදෙන රූපයක්, ඒ වගේම ප්‍රත්‍ය නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන රූපයක් කියන මේ දැක්ම අපිට ඇවිල්ලා තියෙන ඕනේ. එතකොට ඒ කාරණාව තමයි සප්පච්චයන් සහ සංකතං කියන මේක තුල අපි විග්‍රහ කළේ. ඒ වගේම රූපී රූපය රූපවත් වූවක්. රූපය අරූපී දෙයක් නෙමෙයි. රූපය ගැන කතා කරන්නේ රූපී මට්ටමක. රූපී කියලා කියන්නේ පෙනෙන මට්ටමක. ඇහැ ඇතිකල්හි රූපවත් ආකාරයෙන්ම පේන දෙයක්. එතකොට ඇහැ ඇතිකල්හි රූපවත් ආකාරයෙන් පේන දේ රූපේ වුණා මිසක ඒ අනුව අපේ අතීත සංඛාරේ කවදාවත් රූපේ වුණේ නැහැ. එතකොට අවුරුදු ගානක් අපිත් එක්ක එකට හිටපු කෙනෙක් පුද්ගලයෙක් ගැන අපි සිහිපත් කරන්න එක ඒක රූපේ නෙමෙයි, ඒක චේතනාව, ඒක නාම ධර්මතා ටික. වර්තමාන මේ මොහොතේ අසමුවට පතිත වෙන එකට කියනවා, ඒකට කියනවා රූපී කියලා. ඒ රූපී බව ඒ පෙනෙන ලක්ෂණයට විතරයි රූපේ පනවන එකම තැන. එතකොට රූපේ කියන එක බොහොම කෙටි තැනකින් පනවන්නේ. කෙටි තැනකින් කියලා කිව්වේ මේ ඇස් හමුවට පතිත වෙන මට්ටමින් විතරයි. සද්දෙනම් කන හමුවට පතිත වෙන මට්ටම විතරයි. ගන්ධයේ නාසය හමුවට පතිත වෙන දැනෙන මට්ටම විතරයි. රසය දිව හමුවට ගැටෙන මොහොත පතිත වෙන මොහොත විතරයි. ස්පර්ශය කයට පතිත වෙන මොහොත විතරයි. ලෝකේ රස කොච්චර තියෙනවා කියලා හිතාගෙන හිටියත් ඒක සංකල්පනාවක් මිසක කවදාවත් ඒක තියෙන රසේ නෙමෙයි. රස රූපේ ගැන අපිට දැනගන්න පුළුවන් එකම අවස්ථාව තමයි
ඇහැට මේ මොහොතේ දිවට මේ මොහොතේ ගැටෙන අවස්ථාවේදී හැදෙන රසය. එහෙම නැතුව ලෝකෙ කොච්චර රස තිබුණත් අපිට ඒ රසය ගැන සංකල්පනාවක් ඇති කරගන්න පුළුවන් වෙයි. නමුත් රසය දැනගන්න පුළුවන් කම ඇත්තේ නැහැ. රස රූපය කියන දෙන කතා කරන්නේ ඔය අර්ථයෙන් විතරයි. එතකොට ඒක නිසා රූපී කියලා කියනවා රූපවත් වූ විට විතරක් පෙනෙන දෙයක්. අරූපවත් වූ විට විතරක් අරූපවත් වූ කල්ලි පෙනෙන දෙයක් නෙමෙයි. එතකොට මේකෙදි හැම වෙලාවකදීම රූපය රූපවත් වෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සතර මහා ධාතුව ඇති කල්ලි ඇති වෙන උපාදාය රූප විදිහට. එකක් වර්ණය, ගන්ධය, රසය, ඕජාමය ස්වභාවය. එතකොට අපිට රූපය ප්‍රකට වෙන්නේ සතර මහා ධාතුවේ සතර මහා ධාතු ස්වභාවයට වඩා වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්මතා ටිකෙන්. ඒකෙදි කයට ගැටෙන පොට්ටබ්බේ පොට්ටබ්බේ විදිහට ස්පර්ශයේ විදිහට සතර මහා ධාතුවම කෙලින්ම පටවි ධාතුව ආපෝ තේජෝ වායෝ ආපෝ නැතු තේජෝ වායෝ කියන ධාතු තුන පටවි තේජෝ වායෝ කියන ධාතු තුන කයට ගැටෙනවා ස්පර්ශ වෙනවා. එතනින් එහා අනිත් ආයතන ටික ඔක්කොටම ගෝචර වෙලා තියෙන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ ධර්මතා ටිකෙන් උපද්දන තයක්. එතකොට අන්න ඒ විදිහට රූපී රූපේ කියන එක රූපවත් වූ කල්හි පෙනෙන දෙයක්. ඒ වගේම ලෝකයන් රූපේ කියන එක ලෞකිකයි. ලෞකිකයි කියන්නේ ලෝකයේ තුල තියෙන අර්ථයක් සිත කරන්නේ. ලෝකයන් කියලා කියන්නේ ඊය ප්‍රත්‍ය පාලි භාෂාවේ ඊය ප්‍රත්‍යයදිලා මේ නිය කියන ප්‍රත්‍යයෙන් සිද්ධ කරන්නේ ඒ දෙයට අයිති කියන අර්ථය ප්‍රකාශ කරන එක තද්දිත පදයක්. එතකොට මේ පදයෙන් ප්‍රකාශ කරන්නේ ඒ අදාළ දෙයට අයිති කියන එක. එතකොට ලෝක නිය ලෝකයට අයිති ධර්මතාවයක්. එතකොට ලෝකයන් රූපය ලෝකයට අයිති දෙයක්. ලෝකයට අයිති කියලා කිව්වේ අද අපි හිතාගෙන ඉන්න මේ පෘථිවිය ලෝකය කියන මේ සංකල්පයට නෙමෙයි. ලෝකයන් ලෝකයට අයිති කියලා කිව්වේ ආයතන ලෝකයට. බුදුරජාණන් වහන්සේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පැනෙව්වේ මේ බඹයක් තරම් වූ ශරීරය තුල. ඔබ අද ලෝකයේ කොයි මට්ටමකින් පණවන්න හැදුවා? පෘථුවියේ මොන ප්‍රදේශයක් ගැන කතා කරන්න හැදුවා? ඔබට කතා කරන්න පුළුවන් වෙයි ඇහෙන් දැකපු රූපයක් ගැන, කනින් අහපු සද්දයක් ගැන, නාසයෙන් දැනගත්ත ගන්ධයක් ගැන, ඒ වගේම දිවෙන් විඳපු රසයක් ගැන, කයෙන් විඳපු ස්පර්ශයක් ගැන. රූපයක් නම් ඔය ආයතන ටික ඇතුළේ විතරයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ රූපයේ සම්බන්ධ මුළු ලෝකෙම ඔය ආයතන ටික ඇතුළේ. ඒක නිසා ලෝකයන් කිව්වා ඔය රූපය ගැන තියෙන දැක්ම අයිති ලෞකිකයි. ඒක ඒක අයිති කාම ලෝකෙට. ඒක ලෞකික දෙයක්. ඒක ලෞකික මනසකටයි ගෝචර වෙන්නේ. රූපයත් එක්ක ඇසුරු කරන්න පුළුවන්, රූපෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, රූපෙත් එක්ක හොඳ නරක විඳින්න පුළුවන්. මෙන්න මේ හැකියාව තියෙන්නේ ලෞකික ධර්මතාවයකට, ලෝකයට අයිති මනසකට. ඒක නිසා රූපයට තනි වචනෙන් කිව්වා ලෝකයන් කියලා. ඊට පස්සේ සාසවං රූපය කියන එක ආශ්‍රව සහිත නැතිනම් ආශ්‍රව වලට හිත ධර්මයක්. ආශ්‍රව කියනකොට අපි දන්නව මොනවද ආශ්‍රව කියලා? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthආශ්‍රව, අවිජ්ජාශ්‍රව මේ ධර්මතා ටික තමයි ආශ්‍රව. සාසවයි කියලා කියන්නේ මේ ආශ්‍රව ටික යෙදෙන මනසකට තමයි රූපය සාශ්‍රව වෙන්නේ. යම් මනසක ආශ්‍රව ධර්මතා ටික තියෙනවා නම් ආශ්‍රව සහිත වූ මනසෙන් තමයි රූපය ඇසුරු කරන්නේ. හැබැයි රූපේට කියන්නේ රූපය ආශ්‍රවයක් කියලා. ආශ්‍රව ධර්මතා ටික මේ හතරයි. මේ හතර තියෙන කෙනාට රූපය හැම වෙලාවකදීම සාසවයි.
මෙහෙම උදාහරණයක් කිව්වොත් යම් කෙනෙක් ළඟ සීනි තියනවා නම් ඒ සීනි තියෙන කෙනාට එයා ළඟ තියෙන බෝතලේ මේ සීනි දාගන්න හිතයි. හැබැයි මේකෙන් කිව්වේ නෑ බෝතලේ සීනි කියලා. කවදාවත් බෝතලේ සීනි වුණේ නෑ. බෝතලේ බෝතලේමයි. සීනි වෙනම කාරණාවක්. ඒ වගේ ආශ්‍රව ධර්මතා ටික වෙනම දෙයක්. ඒ වගේම සීනි කියන සීනි නැතිනම් දාගන්න හිත වෙච්චි බෝතලේ වෙනම කාරණාවක්. එතකොට ආශ්‍රව ධර්මතා ටික වගේ දකින්න සීනි කියන එක බෝතලේ වගේ දකින්න රූපේ කියන එක. සීනි තියෙන කෙනාට අර බෝතලේට ඕනේ නම් සීනි දාගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා සීනි තියෙන කෙනාගේ මනස පැත්තෙන් කිව්ව රූපේ කියන එක සාසවයි. රූපේ ඇසුරු වෙන්නේ, රූපේ ඇති බවට හම්බෙන්නේ සාස්ත්‍රව මනසකට ආශ්‍රව යෙදෙන්න පුළුවන් ආශ්‍රව සහිත වූ මනසකට. එයාට රූපේ ගැන ඕන වෙලාවක ආශ්‍රව ඇති කරන්න පුළුවන්කම තියෙනවා. මොනවද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා කිව්වේ කාමය. එතකොට කාමාශ්‍රවය අපි දන්නවා කාමයේ පිළිබඳ කැමති වෙන පැත්තෙන් අපිට යම් සංකල්පනාවක් තියෙනවා නම් රූපේ පැත්තේ මේ කැමති වෙන ගතියට කිව්වා කාමාශ්‍රවය කියලා. අපිට අකමැති වෙන ගතියක් රූපේ පැත්තෙන් පේනවා නම් ඒකටත් කිව්වා අපේ හිතේ කැමති අකමැති ගති දෙකම ඇති වෙන්නේ කැමති අකමැති ගති දෙකම යෙදෙන පැත්තට කිව්වා කාමාශ්‍රවය කියලා. මොකද අපි රූපයකට කැමති වෙනකොට කැමති රූපේ එළියෙන් හම්බෙනවා. ඒකට කෙලින්ම කාමාශ්‍රවයම යෙදෙනවා. අපිට අකමැති පේන්න බැරි රූපයක් හම්බෙනකොටත් අපිට ඒ රූපෙට අපි අකමැති වෙන්නේ රූපයේ ඇති ලක්ෂණයකට තව ලක්ෂණයකට කැමති වෙන නිසා. ඒ රූපයට මේ පැත්තෙන් අපි අකමැති කියලා බාහිරින් කතා කරාට අපි එහෙ ඇතිකල්ලි මෙහෙ ජීවත් වෙනවා කියන තමන්ගේ පැත්තෙන් කාමාශ්‍රවය ඇති වෙලා තියෙනවා. තමන්ගේ ඒකට අකමැති හැබැයි වෙන දෙයකට කැමති. එතකොට මේ හැමතැනකම කාමාශ්‍රවේ නියෝජනය වෙලා තියෙනවා කැමැති අකමැති ભેදයකින් තොරව. එතකොට මේ ආශ්‍රව සහිත මනසටයි රූපය හසු වෙන්නේ කියලා කිව්වේ එයාට පුළුවන් මේ ආශ්‍රවයේ රූපේ පැත්තට පතිත කරගෙන කැමැති වස්තු, අකමැති වස්තු, කැමැති දේවල්, අකමැති දේවල් ලෝකෙ තුල හදාගෙන විඳින්න පුළුවන්කම තියෙනවා. බෝතලේ සහ සීනි ටික වෙන වෙනම තියෙනකොට සීනි ඇති කෙනාට සීනි දාලා බෝතලේට සීනි බෝතලයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සීනි බෝතලේ හදාගන්න පුළුවන්කම තියෙන්නේ සීනි තියෙන කෙනාට විතරයි. අනිත් කෙනාට සීනි කෙනෙක් ළඟ නැත්තම් යම් කෙනෙක් ළඟ සීනි නැත්තම් ඒ සීනි නැති කෙනාට කවදාවත් සීනි බෝතලේ හදාගන්න හේතු නැහැ. එයාට සීනි බෝතලේට තියෙන හේතු ටික දුර වෙලා. මොකද එයා ළඟ සීනි නැති නිසා. ඒ වගේ කෙනෙක් ළඟ ආශ්‍රව ටික නැත්තම් එයාට ඒ ආශ්‍රව ටිකෙන් සාස්ත්‍රව කරගන්න රූපේ කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ආශ්‍රව ටිකෙන් ඇතිකල්ලි සාස්ත්‍රව කරගන්න රූපය ඇසුරු වෙන්නේ නැහැ. රූපේ කියන එක ඒකාන්ත වශයෙන්ම සාස්ත්‍රව ධර්මතාවයක්, ආශ්‍රව වලට හිත ධර්මතාවයක්. ඒක නිසා තමයි රහතන් වහන්සේ රූපේ පරිහරණය කරන්නේ නැහැ කියන මට්ටමකින් කතා කරන්නේ. ඒ ගැන ප්‍රශ්නකාරී වෙන්න පුළුවන් අපේ මට්ටමින්, පුද්ගල මට්ටමින් බලන නිසා. මොකද අද වර්තමාන සමාජය තුලත් අපිට නොඑක් නොඑක් දේශනා ක්‍රම සම්ප්‍රදායන්ට අනුව අපිට දකින්න අහන්න හම්බෙනවා රහතන් වහන්සේ රූපේ පරිහරණය කරනවා, රහතන් වහන්සේ රූපෙත් එක්ක ගනුදෙනු කරනවා, රහතන් වහන්සේ රූපෙන් සැප දුක් විඳිනවා, ඒවා විපාක සැප දුක් වේදනා,
මේ විදිහට අපිට කතා අහන්න ලැබෙනවා. නමුත් රහතන් වහන්සේ කියලා පුද්ගල භාවයකින් කවුරු කවුරුත් එහෙම කතා කළාට රහතන් වහන්සේ කියලා පුද්ගල භාවයකින් දකින්න එපා මොනම මොහොතකවත්. හේතුව රහතන් වහන්සේ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි පුද්ගල භාවයේ දුරු කරගත්ත තැනකට ඥාන දර්ශනයකට නුවණකට. රහතන් වහන්සේ කියලා පනවන්නේ නුවණකින් මිසක පුද්ගල භවකින් නෙමෙයි. එතකොට අපිට ආශ්‍රව සහිත කෙලෙස් සහිත අපිට රහතන් වහන්සේ තව එක්තරා පුද්ගලයෙක් වුණාට රහතන් වහන්සේගේ පැත්තෙන් රහතන් වහන්සේ පුද්ගලයෙක්ුණේ නැහැ. රහතන් වහන්සේට රහතන් වහන්සේව කෙනෙක්ුණෙත් නැහැ, තව කෙනෙක්ුණෙත් නැහැ. ඒ කෙනාව දුරු කරගත්ත නිසාම තමයි රහත් කියලා කිව්වේ. එතකොට අපිට ඒ තුල දකින්න තියෙනවා රහතන් වහන්සේ කවදාවත් රූපේ පරිහරණය කරන්නේ නැහැ කියන එක. අපිට බලා ගන්න පුළුවන් හොඳම තැන තමයි විභංග ප්‍රකරණේන ධම්මහදේ විභංගයේ අයිති කොටසෙදී අපරියාපන්න භූමිය විග්‍රහ කරන තැනදී අපරියාපන්න භූමියේ සතර ආහාරයක් පනවන්නේ නැහැ, කබලින්කාර ආහාරය පෙන්වන්නේ නැහැ. ඒ වගේම ආයතන දෙකක පැවැත්මක් කිසිම රූපයක් පනවන්නේ නැහැ, මන ආයතනයේ ධම්ම ආයතනයේ පැවැත්මක්. අපරියාපන්න භූමියේ තියෙන ආයතන දෙකයි මන ආයතනයයි ධම්ම ආයතනයයි. එක ස්පර්ශයයි මනෝවිඥාන ධාතු සම්පස්සේ හිතට ඇතිවෙන හිතේ ඇතිවෙන ස්පර්ශය. එතකොට මෙන්න මේ වගේ ධර්මතා ටිකක් තුළ විග්‍රහ කරන අපරියාපන්න භූමියේ ස්වභාවය අපිට ඉදිරියේදී ඒ ටික ආවරණය කරන්න පුළුවන් වෙයි. එතකොට රහතන් වහන්සේ කියන මට්ටමේදී ඒ ඒ කෙනා තුළට අදාළ නුවණකින් මිසක පුද්ගල භාවයේ තියෙන මට රහතන් වහන්සේ පුද්ගලයෙක් වගේ පෙනුණා කියලා රහතන් වහන්සේත් බලන්නේ පුද්ගල භාවයෙන් කියන එක සාධාරණ සහේතුක කාරණාවක් නෙමෙයි. මොකද රහතන් වහන්සේට රූපය සාසව ධර්මයක් වෙන නිසා කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ඒ ශාස්ත්‍රව ධර්මතාවය හසු වෙන්නේ ආශ්‍රව කියන දෙයට හිත වෙන්නේ යම් දෙයක් ආශ්‍රව තියෙන කෙනාට. ආශ්‍රව දුරු කරගත්ත අනාශ්‍රව රහතන් වහන්සේට ශාස්ත්‍රව රූපේ කවදාවත් හමු වෙන්නේ නැහැ. එහෙම කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් රහතන් වහන්සේ පිණ්ඩපාත යන්නේ රහතන් වහන්සේ රූප බලන්නේ, එනම් බුදුරජාණන් වහන්සේගේ පාදය තුවාල වෙලා බුදුරජාණන් වහන්සේට දුක් වේදනාව ඇති වුණේ කියන තැනකින් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ රූපේ පරිහරණය කරන්නේ නැහැ කියලා කෙනකෙනාගේ හිතේ ඥාන දර්ශනයේ පැත්තෙන් මිසක මේ භෞතික පැත්තෙන් නෙමෙයි. අපිට රහතන් වහන්සේගේ ඇහැ ඇහැක් වුණාට රහතන් වහන්සේට ඒ ඇහැ ඇහැක් වෙලා නැහැ. ඒ වගේම අපිට රහතන් වහන්සේගේ කය කයක් වුණාට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට ඒ කය කයක් වෙලා නැහැ. ඒ වගේම තමයි කාය සම්පස්සේ නිසා හටගත්ත යම් දුක් වේදනාවක් තියෙනවා නම් ඒ දුක් වේදනාව රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට සමානව දැනෙනවා. ඒ වේදනාව විතරයි විපාක වශයෙන් ඇතිවෙන සැප හෝ දුක් වේදනා. කාය සම්පස්සේ විතරයි විපාක වශයෙන් සැප හරි දුක් හරි වේදනාවකට පනවන්නේ. අනිත් ආයතන එකකින්වත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපිට ඇති කරන්නේ නැහැ. අනිත් හැම වේදනාවක්ම විපාක සිතක උපේක්ෂා සහගතයි. මෙතනදී හැම වෙලාවකදීම කාය විඥාණයට ඇතිවෙන එතන වේදනාව වෙලාවකට සැප වෙන්නත් පුළුවන්, කෙලාවට වෙලාවකට දුක් වෙන්නත් පුළුවන්. මොකද කයට කෙලින්ම සැප සහ දුක කියන වේදනා දෙකම ගැටෙනවා ඇති වෙන නිසා. එතකොට ඔන්න ඔය වගේ කාරණා ටිකක් තියෙනවා ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණා ටික ඉදිරියටත් අපිට හසු වෙයි. නොතේරුණා නම් අපි දැනට අපේ කාරණාව යටතේ අපි විග්‍රහ කරගෙන යන් රූපේ කියන එක සාසවං ආශ්‍රව වලට හිත ධර්මයක් නැතිනම් ආශ්‍රව සහිත වූ මනසකට ඇති වෙන ධර්මතාවයක්. එතකොට ඒක කාමාශ්‍රවයයි කියලා කියනකොට කාමාශ්‍රවය හැම වෙලාවකදීම රූප එකමයි යෙදෙන්නේ. ඔබ යම් කිසි දවසක කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරගෙන තියනවද කිසිම රූපයක් නැතුව? ඒ කියන්නේ දැකපු දෙයකටත් නැතුව, අහලත් නැත්තා,
විඳලත් නැත්තම් දිවෙන් විඳලත් නැත්තම් නාසයෙන් විඳලත් නැත්තම් කයෙන් විඳලත් නැත්තම් දැකලා අහලා විඳලා නැති මොන රූපයේ ගැනද කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ මොන රූපයේ ගැනද දැනුමක් ඇති වෙලා තියෙන්නේ ඒක දැකලත් නැත්තම් අහලත් නැත්තම් විඳලත් නැත්තම් ඒක ගැන අපිට කැමැත්තක් ඇති වෙන්න විදිහක් නැහැ එතකොට අපි කාමාශ්‍රවය ඇති කරගන්නේ හැම වෙලාවකදීම ලෝකෙ තුල කැමැති අකමැති කැමැතිත් නොවන අකමැතිත් නොවන උපේක්ෂා සහගත වස්තු කියන මට්ටමක තමන්ගේ මනස තුලයි ඇති කරගන්නේ කාමාශ්‍රවය ඒක කැමැත්ත හෝ අකමැත්ත එතකොට භවාශ්‍රවය කියලා කියනවා හැම වෙලාවකදීම ඒ හැම දෙයක්ම ඇති බවට අපිට තියෙන දර්ශනයට ඊයේ දවසේ අසුරු කරපු දේ අදත් ගියොත් අද බලන්න පුළුවන් කියලා අපිට හිතේ සංඥාවක් තියෙනවා ගතියක් තියෙනවා. ඔන්න ඔය ඇති බවට හම්බෙන ගතියට තමයි භවය කියලා කියන්නේ. ඒක රූපේ පැත්තෙන් ඇති බවට අපිට හම්බෙනකොට ඒකට කියනවා කාම භවය කියලා. රූපේ පැත්තට ඇති වෙනකොට මේ කාමාශ්‍රවයේ පැත්තම අපිට භවය වෙලා තියෙනවා. නැතිනම් කොටින්ම කියනවනම් කාමයේම භවය කරගෙන තියෙනවා. රූපෙම ඇති බවට භවය හදාගෙන තියෙනවා. ඒක නිසා භවාශ්‍රවයක් ඇති වෙනවා නම් මේ භවාශ්‍රවේ රූපේම එතෙනවා රූපේම ගෙතෙනවා රූපේම දිවෙනවා. එතකොට මෙන්න මේ විදිහට රූපය අනුයයන් ධර්මතාවයක් තමයි භවාශ්‍රවේ කියලා කියන්නේ. ඒ වගේම දිට්ඨාශ්‍රවයක් තියෙනවා නම් යම් දර්ශනයක් යම් දැක්මක් තියෙනවා නම් මේ දිට්ඨාශ්‍රවය දිට්ටි සහගත බවක්. ඒ කියන්නේ දිට්ටි සහගත බවක් කියනකොට මේකෙන් දකින්න දර්ශනයක් කියනකොට මිච්ඡා දිට්ටි සහගත දර්ශනයක් වැරදි දෘෂ්ටියක් තෘෂ්ණා සහ දිට්ටි කියලා කියනකොට මේ ඇති බවටම හම්බෙන දිට්ඨියක් මේ පුද්ගලය ලෝකේ ඉන්නවා ඉන්න පුද්ගලයාමයි මේ රූපේ කියලා අපිට යම් දර්ශනයක් තියෙනවා නම් මේ ලෝකේ ගස්ගල් ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා ගස්ගල් ගෙවල් දොරවල් විඳින්න පුළුවන් මම පුද්ගලයාත් මේ පැත්තෙන් ඉන්නවා අපිට ওই දෙපැත්තටම ගියපු පුද්ගල භාවයේ ලෝකේ තියෙනවා නම් හම්බෙනවා නම් එතකොට අන්න ඒකට කියනවා දිට්ටි සහගත කෙලෙසය දිට්ටි සහගත සංයෝජනය කියලා. එතකොට ඒකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. ඒ වගේම මේ ඔක්කොම ආශ්‍රව ධර්මතා ටික පවත්වගෙන යන්න ඇති කරගෙන යන්න හේතුයි අවිජ්ජාශ්‍රවය අවිද්‍යාව කියන මට්ටම. ඒ අවිද්‍යාව තුළ තමයි අපිට මේ ආශ්‍රව ධර්මතා ටික ඔක්කොම සම්පූර්ණම ඇති කරගෙන දියුණු කරගෙන යන මට්ටම තියෙන්නේ. එතකොට මේ ධර්මතා ටිකට කිව්වා කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මෙන්න මේ මට්ටමට කිව්වා ආශ්‍රව ධර්මතා ටික කියලා. මේ ආශ්‍රව ධර්මතා ටික නිසා තේසං ආරම්මන භූතා ඒ ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසා රූපේට කියනවා ශාස්ත්‍රවයි කියලා. එතකොට දැන් ආශ්‍රව ධර්මතාවයන්ට ආරම්මණය වෙන නිසානම් ආශ්‍රව ධර්මතාවයන් යෙදෙන මට්ටම නිසානම් ශාස්ත්‍රවයි කියලා කියන්නේ ඒ ආශ්‍රව සහිත මනසකින් තොර වුණොත් කෙනෙක් ඒ කෙනාට කවදාවත් රූපය හසු නොවන මානසික මට්ටමක් ඇති වෙනවා රූපය හසු නොවන තැනකට පත් වෙනවා එතකොට කෙටියෙන්ම තනි වචනෙන් කතා කළා සබ්බං රූපං සාසවං සියලු රූපය ශාස්ත්‍රව ධර්මතාවයක් ආශ්‍රව සහිත වුණ ආශ්‍රවවලට නැතිනම් හිත වුණ ධර්මතාවයක් ආශ්‍රවවලට හිත උනේ ආශ්‍රව යෙදෙන තියෙන මනසකටයි ආශ්‍රව ඇති කරගත්ත මනසට රූපය ශාස්ත්‍රව වුණා මිසක රූපයෙන් කවදාවත් ආශ්‍රවාවේ නැහැ රූපයට පුළුවන්කම තිබුණේ අනාශ්‍රව විදිහට පෙනී හිටින පැත්තකට යන්න විතරයි නමුත් ඒ රූපයේ ඇති බවට ගෝචර කරගත්තේ රූපයේ විඳින්න පුළුවන් මනසක් හදාගත්තේ සම්පූර්ණම ශාස්ත්‍රව වෙච්ච ධර්මතා ටිකකින්
එතකොට රූපය ඇසුරු කරන්නේ ඒ මට්ටමේ නිසා ඒ නමින්ම රූපය නම් කරනවා. රූපය සාසවයි කියලා. රූපය ආශ්‍රව නෙමෙයි, නමුත් ආශ්‍රව ඇති කරන්න හිත ධර්මතාවයක් කියලා. ඒ වගේම ඊළඟට රූපය සංයෝජනීයයි. සංයෝජන ධර්මතාවලට හිත දෙයක්. සංයෝජන සහ සංයෝජන ධර්මතාවලට හිත කාරණා කියලා දෙකක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා, දස සංයෝජන. සංයෝජන 10න් 5ක් ඕරම් භාගියයි, 5ක් උද්දම් භාගියයි. ඕරම් භාගිය කියලා කියන්නේ පහළට අදිනවා. උද්දම් භාගිය කියලා කියන්නේ උඩට අදිනවා. ඕරම් භාගීය සංයෝජන ටිකේ හැම වෙලාවකදීම පහළට අදින්නේ ගහක මුල් හරියට පොළව අස්සට යනවා වගේ. ඕරම් භාගීය සංයෝජන ටික ඇති කෙනා රූපය අනුවම යනවා, රූපේකම එතෙනවා. ඒ වගේම උද්දම් භාගීය සංයෝජන ටිකේ කෙලෙස්සේ පිහිටන කෙනා, බැඳුම පිහිටන කෙනා එයා හරියට උඩටම යනවා. ඔකට මම උදාහරණයකට කියන්නේ හීලියම් පුරවපු බැලුම් බෝලයක් වගේ. මේ බැලුම් බෝලේ උඩටම යන්න අදිනවා, යටට යන්න අදින්නේ නැහැ. ගහක මුල් හැම වෙලාවකදීම උඩට යන්න අදින්නේ නැහැ, ඒක යටට යන්න අදිනවා. ඒ වගේ ඕරම් භාගීය සංයෝජන පහක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග කියලා ඕරම් භාගීය සංයෝජන පහක් තියෙනවා. ඕරම් භාගීය සංයෝජන පහ හැම වෙලාවකදීම පල්ලෙහාට අදිනවා. ගහක මුල් ටික පල්ලෙහාට අදිනවා වගේ. හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙන්නේ, අපේ මේ ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික පහළටම අදින ධර්මතා ටිකේ බලවත්කම නිසා උද්දම් භාගීය සංයෝජන ටිකත් අද යෙදිලා තියෙන්නේ ඕරම් භාගීය සංයෝජන ටිකත් එක්ක. කොටිම කියනවා නම් උඩට යන්න අදින බැලුමට උඩට යන්න නොදී ගැට ගහලා තියෙනවා ගහේ. උඩට යන්න හදන බැලුම් බෝලේ උඩට යන්න නොදී ඒක ගැට ගහලා තියෙනවා අර පහළට මුල් ඇදලා පහළට යන්න හදන ගහේ. එතකොට උද්දම් භාගීය සංයෝජන ටික වෙන රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මේ උද්දම් භාගීය සංයෝජන ටිකත් අද අපිට රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නවම යෙදිලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියනකොට ඒක ටිකක් ලොකු මාතෘකාවක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියලා කාරණා දෙකක් තියෙනවා දස සංයෝජනයන්ගේ. සක්කාය වෙනයි, සක්කාය දිට්ඨිය වෙනයි. සක්කාය ධර්මතාවයේ තමයි පංච උපාදානස්කන්ධය කියන මට්ටම. සක්කාය දිට්ඨිය තමයි පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති ආත්ම පුද්ගල භාව වශයෙන් ඇති කරගත්ත දිට්ඨි සහගත කෙලෙසේ. එතකොට මිච්ඡා දිට්ඨිය සම්පූර්ණම පතිත වෙන්නේ සක්කාය දිට්ඨිය මත. කිව්වොත් රූපෙම ආත්මවත් ලෙස දකිනවා. නැත්නම් රූපේ කෙරෙහි ආත්මේ පිහිටා තියෙනවා කියලා දකිනවා. එහෙමත් නැතිනම් ආත්මයේ රූපවත් කොට දකිනවා, ආත්මයේහි රූපේ පිහිටා ඇති විදිහට දකිනවා. මෙන්න මේ විදිහට දකිනකොට යාට කියනවා සක්කාය දිට්ඨිය යෙදෙන මට්ටම. සක්කායයි සක්කාය දිට්ඨියයි වෙන් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඔය අනුවත් නොයෙක් මති මතාන්තර, නොයෙක් දෘෂ්ටිවාද අද අපිට සමහර වෙලාවට අහන්න ලැබෙනවා. සෝවාන් ආරයන් වහන්සේට සක්කාය දිට්ඨිය සම්පූර්ණම දුරු වෙනවා. හැබැයි සක්කාය දුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්න සම්පූර්ණම දුරු වුණාට අද ඇතමෙක් කියනවා නෑ, සෝවාන් ආරයන් වහන්සේටත් සක්කාය දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා, ඒක නිසා තමයි මම මගේ කියන දිට්ඨිය තියෙන්නේ කියලා. නමුත් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන දැක්ම නෙමෙයි, ඒක අස්මිමානය.
ඒ මාන උද්දච්ච අවිජ්ජා ටික දුරු වෙන්නේ අරිහත් ඵලයෙන්. ඒක සෝවාන් ඵලයෙන් දුරු වෙන දෙයක් නෙමෙයි. එතකොට සෝවාන් ඵලෙන් දුරු වෙන්නේ හැම වෙලාවකදීම සක්කාය දිට්ඨි මට්ටම. ඒක මේ විදිහට දකින්න. සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණම රූපෙම ආත්මයේ කොට තකනවා. ආත්මෙම රූපයේ කොට හිතනවා. අපේ ජීවිතයේ යෙදෙන්නේ මේ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් අපිට අමනාප කෙනෙක් නැතිනම් සතෙක් ගත්තොත් අපි හිතමු අපිට මදුරුවෙක් කනවා. මදුරුවා කනකොට අපි මදුරුවා කියන මේ සතා අපි හිතන්නේ මේමයි පුද්ගලයා, මේමයි සතා. ඉතින් අපිට මදුරුවා කන කෑම නැති කරන්න නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොහොම සරලයි. අතින් ගැහුවා, මදුරුවා මැරුවා. මදුරුවා මැරුවට පස්සේ ඔන්න අපි මදුරුවා කාපු ක්‍රමේ නැති කළා. ඒක ක්‍රමයක්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න මට්ටමේ. අපි මදුරුවා කියලා ජීවියෙක්, පුද්ගලයෙක්, සත්වයෙක් දකිනවා ඒ රූපය තුල. අපි මදුරුවා කියන සත්වය දුරු කරගන්න තමයි අපි මදුරුවා මරන්නේ. ඒ තුල තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන මේ ලක්ෂණය. සක්කාය දිට්ඨිය කියන මේ ගතිය. මේ සක්කාය දිට්ඨිය කියන ගතිය අපිට පෙනිලා තියෙන්නේ රූපෙම ආත්මය, රූපෙම පුද්ගලයා කියලා. මේ රූපෙම ආත්මය කරගත්ත, රූපෙම පුද්ගලයා කරගත්ත මේ මානසික ගතිය තමයි අපිට දුරු වෙන්න ඕනේ ගතිය. නැතිනම් සක්කාය දිට්ඨි මට්ටම කියලා කියන්නේ. එතකොට ඒක දුරු කරගන්න නම් අපිට ඉස්සෙල්ලා මදුරුවගෙන් මිදෙන විදිහේ දර්ශනයකට යන්න වෙනවා. මදුරුවගෙන් මිදෙන විදිහේ දර්ශනයකට කියන්නේ යම් කෙනෙක් එක මොහොතකට හරි දැක්කනම් ඇහැට පතිත වුණ රූපයක් අරඹයා හරි කයට පතිත ගැටුණු ස්පර්ශයක් අරඹයායි මදුරුවා කියන සංඥා මනසිකාරය හදාගත්තේ තම තමන් තුළ. මදුරුවාගේ ඇති වේදනා සංඥා සංඛාර විඥාන කියන නැතිනම් මදුරුවාගේ හිත අද ඔබට විඳින්න පුළුවන්ද? මදුරුවාගේ හිත ඔබට විඳින්න බෑනම් ඔබ මදුරුවා කියන සත්‍යයා, මදුරුවා කියන ජීවියා දකින්නේ ඔය පේන රූපය ඇතුලේ ඉන්න කෙනෙක් විදිහට නෙමෙයිද? ඒක නිසා නෙමෙයිද ඔය රූපේ විනාශ කරලා මදුරුවා මරන්න හදන්නේ? මදුරුවා මරනවා කියන ක්‍රියාව තුළ තියෙන්නේ ඔබේ සක්කාය දිට්ඨියේ තියෙන ඵලය. ඒක තමයි දිට්ඨිය. හැබැයි සෝවාන් ආරයන් වහන්සේගෙන් කවදාවත් ඔය මට්ටම යන්නේ නැහැ. ඒක අපායගාමී අකුසලයක්. ඒක නිසා ඒ මට්ටම ඉක්මවා යන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කියන්න හදනවා සෝවාන් ආරයන් වහන්සේ අතින් සතෙක් මරන්න පුළුවන්කම තියෙනවා කියලා. සතෙක් මැරෙන්න පුළුවන්කම තියෙන හැබැයි මරන්න පුළුවන්කම නැහැ. සතෙක් මැරෙන්න රහතන් වහන්සේ අතිනුත් පුළුවන්කම තියෙනවා. චක්කුපාල තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඇස් අන්ධ වෙලා සක්මන් කරනකොට මෙරු මතු වෙනකොට මේ මෙරු පෑගිලා මැරුණා. හාමුදුරුවරු චෝදනා කළා රහත් වෙලත් රහත් කියලා කිව්වා සත්තු මරනවා නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ සත්තු මැරෙන්න සත්තු මැරුවේ නෑ. ඒක දැනගෙන කරපු දෙයක් නෙමෙයි. රහතන් වහන්සේලා කවදාවත් රහතන් වහන්සේ නමක් අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒ වගේ හැම වෙලාවකදීම සත්තු මැරෙන්න පුළුවන්කම තියෙනව නොදැන. හැබැයි දැනගෙන සත්තු මරන්නේ නෑ. ඒක අපායගාමී කර්මපතයක් බවට පත් වෙනවා. නෙතිප්පකරණයේදී සඳහන් කරනවා කොයි මොහතකවත් සෝවාන් ආරයන් වහන්සේ අපායගාමී අකුසලයේ දුරු කළා කියන බව. එතකොට සෝවාන් ආරයන් වහන්සේ අපායගාමී අකුසලයෙන් දුරු කළා කියලා දුරු වුණා කියලා කියන්නේ ඒ මට්ටමට යන්න තරම් කර්ම පතයක් සකස් කරගන්නේ නැහැ, කර්ම පතයක් සිද්ධ කරගන්නේ නැහැ සෝවාන් ආරයන් වහන්සේ නම. අද සමාජය තුළ වැරදි අර්ථකථන හෝ වැරදි නිරුක්ති දීම් තුළ ඉගෙන යම් වෙනම කතාවක් ඇති කරන්න දරන උත්සාහය නැතුවම නෙවෙයි. නමුත් ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නේ එහෙමයි. දැන් උදාහරණයක් කිව්වොත්
සරකාණී ශාක්‍යයා බේබද්දෙක් බිබී ජීවත් වුණේ. දවසක් බණ අහලා සෝවන් වුණා. හැබැයි සෝවන් වෙච්ච දවසේ කලුරිය කළා, සෝවන් වෙලා බිව්වේ නැහැ. හැබැයි අද ඇතැම් ඇත්තෝ මේක අනිත් පැත්තට අරගෙන තියෙන සෝවන් වෙලා සරකාණී බිව්වා කියලා. නැ සරකාණී බිබී ඉඳලා ගිහිල්ලා සෝවන් වුණා. නමුත් සරකාණී සෝවන් වෙලා බිව්වේ නැහැ. සන්තති ඇමතියා බිබී ඉඳලා ගිහිල්ලා බීලා ගිහිල්ලා වෙරිමතේ ගිහිල්ලා වෙරි සංසිඳිලා බණ අහලා මාර්ගඵලයටපත් වුණා. නමුත් සන්තති ඇමතිය මාර්ගඵලයටපත් වුණා කියලා සන්තති ඇමතිය මාර්ගඵලයටපත් වෙලා බොන්න ගියේ නැහැ. එතකොට කුක්කුට මිත්තා කතාවේදී කුක්කුට මිත්තාව වැද්දට ආයුධ ටික හදලා දෙනවා. ඒ ආයුධ ටික හදලා දෙන්නේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් ටික කරන නිසා. ඒක ස්වාමියා වෙනුවෙන් භාර්යාවක් කළ යුතු වත්පිළිවෙත්. එයාට සංඥාවක් ඇත්තේ නැහැ මේ ටික අරගෙන ගිහිල්ලා සත්තු මරාවා, සත්තු මැරුවොත් හොඳයි. ඒ විදිහේ සංඥාවක් ඇත්තේ නැහැ. එතකොට තව කෙනෙක් කියනවා කුක්කුට මිත්තාව වැද්දෙක් සමග මේ සිටු කුමාරිය පැනලා ගියා. එතකොට ඒකලේ කාමිත්‍යාචාරය, ඒ කියන්නේ සෝවන්නාරයන් වහන්සේ නමක් කුක්කුට මිත්තාවේ යනකොටත් එහෙනම් කාමිත්‍යාචාරය හැසිරලා තියෙනවා කියලා. නෑ, කෙනෙක් පැනලා ගියා කියලා ඒක කාමිත්‍යාචාරය කාමසේවනේ නෙමෙයි. කාමසේවනයක් නම් වැරදි කාමසේවනේ වෙන ක්‍රම ටිකක් පෙන්නනවා. අනුන් විසින් රකින්න පුරුෂයෙක් සමග වෙනම සේවනය කිරීම, ඔවුනොවුන්ගේ කැමැත්තෙන් තව කෙනෙක් රකින්න කෙනෙක් ළඟ නොරකින්න කෙනෙක් ළඟට යෑම තුළ කාමසේවණේ වෙන්නේ නැහැ. ඒක නිසා කුක්කුට මිත්තාව කවදාවත් වැරදි කාමසේවණයක් කළේ නැහැ. එතකොට ඒ වගේ මට්ටමක කරුණ ටික මතක් කළේ සෝවානාරයන් වහන්සේට ඒ මට්ටමේ රළු කෙලිස් මට්ටම දුර වෙලා. හැබැයි කාමරාගය දුර වෙලා නැහැ. එයාට ලෝකේ පැවැත්ම සඳහා වෙන යම් ක්‍රියාකාරකම් තුළ අකුසල් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අකුසල් වල එයා නියැලෙනවා. හැබැයි එයාට දැඩි විෂම ආකාරයේ ditthi mattamen patita wena lobeth naha. ඒ වගේම තමයි ditthi mattamen patita wena dveshayat naha. ඒ වගේම ditthi mattamen patita wena mohayat naha. එතකොට එයාට sakkaya dittiye කියන කාරණාවේ ditthi mattama duru vela. එයාට පුද්ගල වූ ආත්ම භාව ඌම රූප එළිය හම්බෙන්නේ නැහැ. එයාට ඒ රූපෙමයි ආත්මය කියලා හම්බෙන වැරදි දර්ශනයෙන් දුරු වෙලා. මොකද එයා එකම එක අවස්ථාවකට මේ ඇත්ත දැක්කා. එකම එක අවස්ථාවකට එක මොහොතකට මේ ඇත්ත දැකපු නිසා එයාට කවදාවත් ඒක වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයාට ඒක සම්පූර්ණම යථාර්ථයක් විදිහට ඒක එයාගේ ජීවිතේ වෙලා එයාට ඒක ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තියෙනවා. අපි රූපය ගැන කතා කරගෙන යනකොට මේ සංයෝජනීයයි කියන මාතෘකාව කතා කළේ. සංයෝජනීයයි කියනකොට සංයෝජන වලට හිතයි කියන එකේ සක්කාය දිට්ඨිය වෙනයි. සක්කාය දිට්ඨිය කියන දේ අනුව රූපය හදා ගන්නවා කියන මට්ටමත් අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ සහ යන්නේ. එතකොට නමුත් අද දවසේ අපේ කාල සීමාව අවසන් නිසා අපි ඊළඟ දවසේදී කතා කරමු සක්කාය දිට්ඨිය කියන කාරණාව. මේ අද දවසේදී අපි කතා කරපු මේ සප්පච්චයන් සංකතං රූපී ලෝකයන් කියන මේ කාරණා ටිකත් අපිට භාවනාවක් විදිහට අපේ ජීවිතය තුළ පෙරිලා තියෙන්න ඕනේ. මේ කතා කරන්නේ අපිට මෙනෙහි කරන්න අවශ්‍ය කමතහන් පැත්තක් කියන එක අපිට පෙනිලා තියෙන්න ඕනේ. ඒක නිසා ඒකේ වැදගත්කම පාඩමක් විදිහට වඩා අපේ ජීවිතය තුළ අපිට අත්දැකීමෙන් පෙනිලා දැర్శණය වෙලා තියෙන්න ඕනේ. ඒක බොහොම වැදගත්. එහෙනම් හැමෝටම මේ දේශනාව උතුම් නිවනින් සැනසීම පිණිස හේතුපකාරයක්ම වේවා. මේ සිද්ධ කරගත් සීල කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් මේ සීල කුසල ධර්මය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ සීල කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා.
එවගේම මේ සියලු කුසලයේ අල්පේශාක්‍ය මහේශාක්‍ය මේ පින්තුන්ට ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු ස්ථාන දිග්ගෘහිතාදි සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ කවුරුත්. ඒ වගේම මේ හැම දිනාටමත් ඒ ධර්මදේශන දායකත්වයේ බාරගෙන සමස්ත ලෝකෙටම මේ ධර්මයේ බෙදා හරින මේ කල්යාණ මිත්‍ර සෑම සිරු දෙනාටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා. ඒ වගේම ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අවසරයි පූජනීය ධර්ණාගම කුසල ධම්ම අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් දුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. මේ හැම දිනාටමත් මේ සංසාර දුකින් එතර වීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.